අයිබවන් සුබ දවසක් වේවා. හැමෝගෙම ඉල්ලීම් පරිදි දියන්ගෙන කතා කරන්න සිද්ධ වෙනවා. ඔබ හිතන්න එපා මේ අපි අනුංග දේවල් අදිනවා ව්‍යුස් ගන්න මෙහෙමයි කියලා කියලා. ඔබ දන්නේ මේ වෙනකොට තනමල්විල දැලියගේ සිද්ධිය. මෙතනදී මුල් අවස්ථාවේදී මම කතා කරේ නැහැ. මොකද කරුණ හරියාකාර දන්නේ නැතුව දෙයක් කතා කරන්න බෑ. එතනදී මෙතනදී මම ඔබට කියන්නේ මම කිසිම කෙනෙකුට ඇඩ්වයිස් දෙනවා නෙවෙයි ඔය සිද්ධිය වෙච්ච කට්ටියට. ගෑනු ළමයාගේ සාධාරණයෙන් කතා කරන්නේ නැහැ, අසාධාරණයෙන් කතා කරන්නේ නැහැ. කොල්ලෝ ටිකගේ සාධාරණයෙන් කතා කරන්නේ නැහැ, අසාධාරණයෙන් කතා කරන්නේ නැහැ. සමාජයේ වෙන දේ මම පෙන්වන්න යන්නේ. ඈ මෙවැනි සිද්ධීන් වලට මූණ පාන්නේ කොහොමද? මූණ පෑම සිදුවෙන්නේ මොකද්ද? මේවා වළක්වා ගන්න කෙසේද? මේවෙන් බේරෙන්නේ කොහොමද? මේ වගේ දෙයක් ආවට පස්සේ තමන්ට આવෝ තමන් උත්තර දෙන්නේ තම මුහුණ දෙන්නේ කොහොමද කියන යට විතරයි සාකච්ඡාරි. ඒ මේ කට්ටිය හින්දා නෙවෙයි, ඉන්න තවත් දරුවෝ හින්දායි මේක කතා කරන්නේ. තේරුණාද? ඔබ කියනවා පංගුවක්කය කෙල්ල වැරදි කියලා. කොල්ලු හරි කියනවා. තව කට්ටියක් කියනවා කෙල්ල හරි කොල්ලු වැරදි. කොල්ලු වැරදි කෙල්ල හරි. ඔහොම තමයි පටලව ගන්න. අම්මා සාධාරණයි, ගුරුවරු සාධාරණයි කියනවා. පංගුවක් කියනවා ගුරුවරු අසාධාරණයි, අම්මා වැරදි කියලා. මෙන්න මේ කතාවෙදි විග්‍රහ කරනකොට මේ වේදි දැනුම තුකන් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කාගේ කාගේද වැරදි කියන එක අපි කතා කරමු. මට ලැබිච්ච තොරතුරු අනුව ගොඩක් දේවල් තියෙනවා. ඒකම මම ඉස්සල්ලාම කතා කරනවා මෙන්න මේ අම්මට, ওই ගෑනු ළමයාගේ අම්මට. ඔබත් අම්ම කෙනෙක්ද? විලිරුදාව තේරුණා නම් දරුවගේ වෙනස්කම් අම්මට තේරුන්නේ නැහැ නේද? මාරයි නේද? අම්මට තේරුන්නේ නැහැ. අම්මා බබානේ, අම්මට තේරුන්නේ නැහැ. මතක තියාගන්න, අම්ම කෙනෙකුට තේරෙන්න ඕන දරුවෙක්ගේ හැසිරීම රටාව අනුව. තේරුණාද? අම්ම කෙනෙකුට තේරෙන්න ඕන, අම්මා හොයලා බලන්න ඕන දරුවගේ අතේ සල්ලි ගැවසෙන්නේ කොහොමද, කවුද දුන්නේ, කොහොමද ලැබුණේ. අම්මට ප්‍රශ්න කර තිබුණේ නැද්ද? අම්මට තිබුණා. දරුවගේ වෙනස්කම් අරෙමි අම්මට වහන්න තිබුණා. අම්මා දකිනවා. අම්මා ගණන් ගත්තේ නැහැ. අම්ම ගණන් ගත්තේ නැත්තේ ඇයි? කෙල්ලගේ වැරදි කෙල්ල කරගන්නවානේ කියලා. ඔන්න ඔක තමයි උනේ. ඒකින්ද රටේ ජනතාවට කියන්නේ ඔබ ඔබගේ දරුවා පරිස්සම් කරගන්න. ඔබගේ දරුවා ගැන ඇහැ ගහගෙන ඉන්න. ඒ වගේ ජරා කාලකන්ණි සමාජය පංගොක්ලාට අපේ සමාජයේ ඉන්නවා. මුංගෙන් දරුවංගු බේරගන්න හරි අමාරුයි. ගෑල්ලමේකෝ නෙවෙයි යකෝ, පිරිමි ළමයින්වත් බේර ගන්න අමාරුයි. එච්චර තිරසන්නු ඉන්නවා. තේරුණාද? ඒකෙහින්ද මතක තියාගන්න, ඔය පංගක් වෙලාවට මේ ගෑල්ලමයින්ව දූෂණය කරනවට වඩා පිරිමි දරුවංගු දූෂණය කරන හදරියුම් එමුටයි. එච්චරම තිරසන් යකු ජාතියක් ඉන්නේ. තේරුණාද? ඒකෙහින්ද ඔබ නිතරම ඔබේ දරුවව රැකගන්න, දරුවව රැකගන්න, දරුවව බේරගන්න, ඈ ඔබ දරුවගේ පිටිපස්සෙන් ඉන්න, දරුවා කොහෙද යන්නේ කියලා හොයන්න, දරුවා කොහෙද යන්නේ කියලා හොයන්න, දරුවගේ ආකල්ප බලන්න මොන වගේ දේවල් තියෙන කියලා විල්ලා බලලයි තීරණය කරන්න ඕනේ. ඒකින්ද අම්මේ ඔබට බැරි නම් ඔබගේ දරුවා මේ විදිහට මෙව කරගන්න ඔබ අන්තිම දුර්වලයි. තේරුණාද? ඔබ දුර්වලයි. ඈ තමන්ගේ දරුවගේ ගමන අදා ගන්න බැරි අයියේ. ගමන මොකද කරන්න කියලා හොයාගන්න බැරි අයියේ. ඈ ඒකින්ද දෙමෝපියන්ට කියන ආදරෙන් කිසිම දාක තමන්ගේ දරුවව තනියෙන් කොහාටවත් යවන්න එපා.
ඔය පංවක්ගලාට ගුරුවරුන්ගේ පන්තිවලට අරේ දරුවන්ව තනියෙන් යවනවා නේද? ටියුෂන් දෙන්න එහෙම යනවා නේද? අන්න ඒ වෙන දරුවන්ව මේ ගැරළම විතරක් නෙවෙයි පිරිමි ළමයි ඒ විදිහට තමයි රැක ගන්න ඕනේ. එච්චර තිරිසන්නු පංවක්ගලාවට ඉන්නවා. හරිද? ඒකින්ද රටේම දෙමව්පියන්ට කියන්නේ ඔබගේ දරුවා ඔබ රැක ගන්න. තේරුණාද? එතකොට මේ ළමයාගේ හැතිරීම රටාවත් එක්ක අම්මේ ඔබට තේරෙන්න ඕන. ඔබ වැරදි. තමන්ගේ දරුවව සොයා බලපු නැති එක. දෙන්නවද? අනිත් දෙමව්පියෝ හිතට ගන්න. තමන්ගේ දරුවටත් මේ ටික තමයි වෙන්නේ. දරුවට ඕන දෙයක් කරගන්න දුන්නොත් එහෙම. තේරුණාද? ඒකින්ද ওই ළමයා බුද්ධිමත්ව වැඩ කරන්න. අනික ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියන්නේ මේ ටික. තේරුණාද? විදුහල්පතිතුමනි ඔබට කහගේ ළමයෙකුගේ මේ පවිඩිය ආවා. නම්බුරක් ගන්නද හැදුවේ? ආත්ම ගෞරවයක් ගන්නද හැදුවේ? ඈ උඹලා වගේ ගොප් ප්‍රින්සිපල්ලා විදුහල්පතිවරු මේ රටේ ඕන තරමක් ඉන්නවා. උඹලගේ පඩිය ගැන විතරයි උඹලා හිතන්නේ. තේරුණාද? ඒකින්ද කරුණා කරලා කියන්නේ ඔන්න ඔයගේ ගඳ ගහන ජරා විදුහල්පති ඉන්නවා නම් කරුණාකර රැකියාව දාලා ගිහිල්ලා වෙන රැකියාවක් හොයාගන්න අර ගුරු වෘතිය කියන නාමෙට නම්බුට කැල්ලක් කරන්න නැතුව උඹලා වගේ ගෝති ඕනතරම් මේ රටේ ඉන්නවා. ගෝති අයින් වෙලා ගිහිල්ලා විතරලා මේ රටේ අනිත් ගුරුවරුන්ට ගුරුවරයෙක් හැටියට මුණ දෙන්න තියලා කරුණාකර ගියා නම් හොඳයි. අනිත් ගුරුවරුන්ටත් කියන්නේ උඹලත් ඒ වගේ තමයි පංගොක් වෙලාවට. ඒකින්ද ගුරු මෑණිවරු ඉන්නවා, පියවරු ඉන්නවා, ඔවුන්ගේ නම්බුව රැකගන්න ඔවුන්ට තියන්න. උඹලා එදෙට ඇවිල්ලා ගඳ ගස්සන්න නැතුව ජරා ගොඩක් කරන්න නැතුව හැඳි ගෑවිලා පලයල්ලා. තේරුණාද? පංගොක් වෙලාවට ගුරුවරු කීප දෙනෙක් මේ රටේ කරපු තිරිසන් ජරා වැඩෙයින්ද අනිත් ගුරුවරුනොත් අපහස ඒ වෘත්ති බව දාලා යන තත්ත්වෙටපත් වෙනවා. ඇයි ඒ? එයාගේ වෘත්තිය කරේ මොකද්ද? ජඩ බලුකම් කරපු හින්දා. තමන්ගේ අධ්‍යාපනය ලබන්න ආපු දරුවට ලිංගික අධෙත්තේටම් කරන් තොපි ලැජ්ජ නැද්දයක්ෝ? අන්න ඒ වගේ උන් ඉන්නවනම් තිරසන්නු ඉන්නවනම් දැම්ම තියා ওই රැකියාව දාලා ඵලයල්ලා. ඒක තමයි කියන්න තියෙන්නේ. තේරුණාද? මේ වගේ කඩප්පුලි වැඩ කරන්න නැතුව කඩප්පුලි වැඩ කරන්න නැතුව. එතකොට ඒකේ පැත්තේ අනික කොල්ලු ටිකට කියන්න තියෙන්නේ බලට කියන්න තියෙන්නේ අකෝ වැඩක් නෑ කතා කරලා විතර. තොපි අනාගතේ මේ දැන් ඉවරයි නේද? ඈ තොපි අනාගතේ මේ ඉවරයි නේද? යකෝ දෙයක් කරන්න ඉස්සලා බලපිය මීට වඩා සිදුවීම් ඕන තරම් වෙලා තියෙනවා. මේ වගේ දෙයක් වුණාට පස්සේ තොපේ දෙමව්පිය මූණ දෙන්නේ කොහොමද කියලා වල් පරිව පොඩ්ඩක් හිතපිය. තමන්ගේ සහෝදරයෙක් මූණ දෙන්නේ කොහොමද? අම්මා තාත්තා මූණ දෙන්නේ කොහොමද? තොපිට ගාය වැඩුණාට පස්සේ මොකද උනේ? ගාය වෙනනම් වෙන මඟුලක් කරගෙන ඉන්නකෝ. ඈ ඔය අවුරුදු 16ක් වෙන ළමේ පස්සේ කියලා මෙව කරගත්ත තොපි අන්තිමට යකෝ බූරුවෝ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිය. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිය. තේරුණාද? තොපිට ඉගෙන ගන්න කාලේ වල් කුපාඩිකම් කරන්න බෑ. හොඳ ඈ දැන් හරින සැපනේ කොහොමද බන්ධනාගාරේ? ඈ යකෝ අපි නිතරම හිතන්න ඕන අපි වරදක් කරනකොට මේ වරද බැලුවා නෝන්නුත් අපගේ අම්මා මූණ දෙන්නේ කොහොමද? තාත්තා මූණ දෙන්නේ කොහොමද? සහෝදරයා මූණ දෙන්නේ කොහොමද කියලා වෙලා හිතන්න ඕන. ඈ උඹලගේ තියෙන ගායට කැහිල්ලට දැන් හරිනේ. ඈ තොපි අනාගතේ මෙවරයිනේ. ඒකින්ද වල් බල්ලෝ දෙයක් කරනකොට මේ හිතපල්ලා තමන්ගේ ආත්ම ගෞරවය ගැන. ඈ තමන්ගේ දෙමව්පියන්ගේ ආත්ම ගෞරවය ගැන. තොපි ඔය වයසට කරන්න ඕන දෙයක් නෙවෙයි. වයස ඉතින් හැටි ඉතින් සාමාන්‍ය ඇවිල්ලා කියලා අවුරුදු 15 ඉඳලම ලිංගික ආසාවන් අර එමේ කොල්ලන්ට ඇති වෙනවා. ඒක ඇත්ත. ඒකින්ද කොල්ලන් අවසන් නැතුව නව කරන්න දැන් කොල්ල ඉතින් ඔහොම තමයි බොහෝ දුරට ඇවිල්ලා. හැබැයි පුතේ තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න තමන් දැනගන්න ඕන. තේරුණාද? ඒකින්ද උඹලා ඕවගේ දෙයකට පෙළඹිච්ච එක වරදක් උනේ. උඹලගේ ආසාවන් තියෙන එක ඇත්ත. කෙල්ලගෙත් ආසාව තිබිච්ච එක ඇත්ත. උඹලා වගේ අපේ රටේ මෙහෙම දෙයක් තියෙනවා. යම් කිසි අවස්ථාවක වරදක් කරලා හවුනට පස්සේ පුතේ
හංගඩු ගැහිල්ල තියෙන කොහොමද දන්නවද? ඈ හා හා අරුගේ කොල්ලා මෙහෙමයි. හැබැයි මුංගේ කොල්ලට එහෙම දෙයක් වෙන්නේ නැහැ වගේ තමයි ඒ කියන්නේ. තේරුණාද? අඳුරෙම කියලා විතරලා පංගුවක් කරලා වුණ කඩේ මුදලාලි. ගමේ කඩේ සිල්ලර මුදලාලි. ඈ ටග්ගලා කඩේ ගිහම කියන අන්න අහවලා. හොරකමක් කළා. අනුයි කඩේ පොල් කළා. කියලා කියනවා නේද? මුදලාලිය තමයි ඔක්කොම කියන්නේ හොරා හොරා ඔක හොරා කියලා නේද? කවුද එතකොට ගමේ ලොකුම හොරා? ලොකුම හොරා තමයි මුදලාලියා. ඇයි ඒ? ඔබගේ තාත්තා වැරට ගිහලා කුලි වැඩ කරලා රුපියල් 1000 ඉම්බ කරන්නේ. තේරුණාද? බැරි වෙලා ණයට බඩු ගත්තොත් ඌ ඒකට එක රුපියල් 50කට ඕකට ඇතුල් කරලා දානවා. ඌ තමයි පළවෙනි හොරා. තේරුණාද? ඒකින්ද අර කවුද හොරා කවුද හොරා කිව්වේ? අන්න ඒ වගේ තමයි. ඒකින්ද දැන් බල බලුවනේ කරානේ. බලගේ පිටට චෝදනා එනවා වැඩි පුතේ. හරිද? බලගේ පිටින් චෝදනා වැඩි. ඒකින්ද මේව දකින අනිත් බූරුවන්ට කියන්නේ. හරිද? අනිත් බූරුවනේ තුපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනියව්. ඊට පස්සේ ඔය අත්හැරලා මෙව්වක් කරලා විවාහයක් කරන ඕන මගුලක් කරගන්නilla. තොපේ ආත්ම ගෞරවයත් එහායකෝ තොපේ දෙමෝපියන්ගේ හිතුවද පොඩ්ඩක් තොපි. ඈ ඒකින්ද මේවෙන් මේවා බලනෙව් දකිනෙව් උන් හැදියල්ලා. දැන් මුන්ද කියලා වැඩක් නැහැ. උන් ඇවිල්ලා මොකක්ද දන්නවද? රටට ආදස්සම අධ්‍යයක් දුන්නා. මොකද්ද? මේ වගේ දේවල් කරොත් එහෙම මේක තමයි වෙන්නේ. එතකොට ගැල්ලම යගේ පැත්තෙන් බැලුවොත් එහෙම අර කුඩු ගැහුවා වගේ තමයි. අභිඥා වගේ තමයි. කෙල්ල පුරුදු වුණා කෙල්ලා යාලි ගියා. ඈ කෙල්ල ගන්න නැතුව බැලුවා ගියා. සල්ලියත් මිදාල ලෙනවා. ඈ කෙල්ලට මේකන ආසාවක් ඇති වුණා. ඕක ඉතින් වයසේ වැරද්ද. හරිද? ඌගේ දේවල් පුතේ අපේ රටේ ඕන තරම් වෙනවා. හැබැයි ප්‍රසිද්ධ වුණාට පස්සේ හංවඩු ගහනවා නේද? තේරුණාද? බලගෑ දෙන්න මත් අහමඩු ගහනවා කියලා මං හංගඩු ගන්න බල දෙයක් කියා දෙනවා මේ හොඳේ. ඒකින්ද මේ බල දන්නවද? පහුගිය කාලේ අපේ රටේ උත්තරිතයි කියලා හිතේ තියන්නේ කවුද? කවුද යාගේ නම ඇවිල්ලා විල්ලා ආණ්ඩුකාරවරයා නෙවෙයි. කවුද මේ කවුද තමත්තම කෑවිලා මේ එයත් ඇවිල්ලා නම මතකයි මට හරියට කියන්න ඇවිල්ලා විල්ලා තනතුරු කියන නම අමතකුනේ ඇවිල්ලා මේ එයත් ඇවිල්ලා අර ඊයේ පෙරේද අවුරුදු 13 කෙල්ලම ගැල්ලම දරුවව මේකත් දූෂණය කරලා පොලිසියද හරිත් ඉන්නවා හාමුදුරු ගොල්ලොත් ඉන්නවා කොහමද ඈ ඒකින්ද වරදක් වුණාට පස්සේ ඒ ඔක්කොම තමයි පිටින් එන්නේ. ඒකින්ද මේ වගේ තිරසන්න වෙන රටක අපි ජීවත් වෙන්නේ මේ වගේ නොවෙන්න වැඩ කටයුතු බලා ගන්නට අපේ රටේ හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒකින්ද ඒක පැත්ත කතා කරන්නේ නැහැ මේ පැත්ත කතා කරපෙන්ද. එහෙනම් සියලු දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගේ දේවල් ආපහු නොකරන්න වැඩ කටයුතු කරන්න ඕන. තේරුණාද? මෙතනින් වැඩසටහන නිම කරන අවසන් කරනවා. හැබැයි පුතේ කුපාඩි වැඩ කරොත් කුපාඩි නාමේ හම්බ වෙනවා. ඒකින්ද කුපාඩි වැඩ කරන්න. මම මෙතනදී ඇවිල්ලා කෙල්ලට දොස් කියන්නේ නැහැ. කොල්ලට දොස් කියන්නේ නැහැ. කොල්ලන්ට දොස් කියන්නේ නැහැ. හැබැයි උඹලා ඕගේ තිරසඟඩ කරාම උඹලගේ දෙමෝපියන සහෝදරලා අරේ මේ තමයි මූණ දෙන්න බැරි වෙන්නේ. ඒකින්ද දෙයක් කරනකොට ඇවිල්ලා ඒ වගේ නම්බුකාර විදිහ දේවල් කරපල්ලා මුහුණ දෙන්න බැරි. දැන් කොහොමද බල බොළු මුණ ලංගන උසාවියේ මෙයන්නේ නේද? ඈ ෆොටෝ ගහයි කියලා බලද්දි අර මේ නේද? ඒකින්ද ගුරුවරු දැනගන්නවා ඊට වඩා දරුවෝ ගැන හොයලා බලන්න. තේරුණාද? ඉස්කෝලේ නම්බුව පැත්තකින් තියලා ආරංචිච්ච දවසේම හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් විදුහල්පතිවරයා ඔහොම දෙයක් වෙන්නේ නැහැ. අනික ඇවිල්ලා ඉස්කෝලේ තව ළමයි යෝග ගැන දන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා දන්නවා. ඔබ දැනගත්තා ඔබ කටවහම් නිදියා ගුරුවරුත් ඒක කරාවිල්ලා. ඒත්ින් තනමල්විල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඉස්සුත් කරන්න ඕන. මේ වගේ විදියට දැකලා කම්ප්ලේන් එකක් නැති වුණත් ඇවිල්ලා නීතිය ක්‍රියාත්මක කරපු එක ගැන අපි
ඔහුට ප්‍රශංසා කර යුතුයි. එහෙනම් සියලු දෙනා මෙන් අවබෝධ කරගනි කියලා මම හිතනවා. හරි, බුස්සන්නයි දෙවියන්ටයි පුතේ දැන් නඩුව කෑවනේ, නඩුව ඇදගෙන ගිහිල්ලා වියල්ලා ඕම හම්බ වෙයි. හොඳේ, ආපහු අනිත් උන්දන් දැනගන්න. හරි, බුස්සන්නයි දෙවියන්ටයි සියලු දෙනා.